සභාවනියන් සියලු අමුත්තනි හිතවත් පවුරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි වැඩි වේලාවක් තමුණාන්සලා අමතන්න පුළුවන් කමක් නැහැ තවත් කටයුත්තකට කඩිනමින් පිටත් වෙලා යන්න තිබෙන නිසා කොහොම වුණත් මේ නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සඳහා අපි කල්පනා කළේ සම්බන්ධන කමිටුවේ සභාපතිවරයා හැටියට ගීතාන්දන ගුණවර්ධන මහතුමාගෙන් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආසනයේ සංවිධායකයා හැටියට අපේ පනස්සදාගරු මන්ත්‍රීතුමන්ගෙන් සොයිස මැතිතුමන්ගෙන් ඒ වගේම මගේ මේ ප්‍රදේශයේ සම්බන්ධීකරණ ලේකම් චන්දන ජයකොඩි මැතිතුමන් මේ ආදී බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීමක් කළා මේ පෙන්රික්වත්ත ප්‍රදේශයේ තිබෙන ඒ සනීප ආරක්ෂක කම්කරුවන් ජීවත් වෙන ඒ නිවාස ඒ ජනාවාසය විධිමත් ජනාවාසයක් බවට පරිවර්තනය කළ දෙන්න කියලා. ඒ සඳහා තමයි අපි යෝජනා ඉදිරිපත් කළා අතිගරු ජනාධිපතිතුමන්ට මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන දැන් අද මේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ. මේ විදිහටම අපි හලාවතත් ඒ සනීප ආරක්ෂක කම්කරුවන් වෙනුවෙන් निवास योजना क्रमया खदरा दैंग बहुत दूर ठेका टू तो आवश्यक नहीं है ना ये वाके मत तलवा के लिए प्रदेश है लाइन कहाँ पर वाले जीवन तक चिंग हलाह देमल जनता आवेनुएं निवास देसीय गान का आलूत में निवास व्यापूतिया सिद्धु केरे में पावती है खोलबा नगरे हैटाबंदा हाथ पावलों नुएं महल निवास है महान निवास योजना क्रम හැදෙනවා විතරක් නෙවෙයි රාණීය ප්‍රදේශවල රජයේ ඉඩම් බෙදලා අපි ආධාර හා ණය ආධාර පහසුකම් සපයලා නව නිවාස යෝජනා ක්‍රම හදනවා විතරක් නෙවෙයි මේ විදියට නාගරික බල ප්‍රදේශවල තෝරාගත් අංශවල තෝරාගත් ක්ෂේත්‍රවල ජනතාව මුහුණ දෙන නිවාස ගැටලුව පිළිබඳව හොයලා ඒ අය වෙනුවෙන් මැදිහත් වෙන වැඩ පිළිවෙලක් තමයි අද මේ දියත් කරගෙන යන්නේ තමුණාසන වෙනුවෙන් මේ දීර්ඝ කාලයක් තිස්සේ තමුණාන්සලා අපේක්ෂා කරපු දෙයක් ඒ දෙමළ සහෝදර ජනතාව වුන් අපේක්ෂා කරපු දෙයක් ඒ අය වෙනුවෙන් දිය හැකි ඉහළම සහය තමයි අද වෙන විට අපි මේ ලබලා දෙන්නේ මම හිතනවා වුන් අපේක්ෂා කරන්නේ නැතුව ඇති මේ විදිහේ වැඩපිළිවෙලක් මේ ප්‍රදේශයට එයි කියලා කොහොම වුණත් තමුණාන්සලා අපි මේ පහු කරන්නේ මේ රට ගොඩනගෙන කාලයක් මේ අපි යන්නේ ආපස්සට ගිය කාලේ නතර කරලා ඉදිරියට යන කාලයක් මේ රටට ඉහළින් මෝදු වෙච්ච අඳුරු වලාකුළු වෙනුවට දීප්තිමත් අහසක් අපේ ඉහත උඩින් නිර්මාණය වෙලා තිබෙන කාලයක් මරලතෝනි අඳෝනා විලාප වලින් තොරව අසුභවාදී හැඟීම් වලින් තොරව රට හා ජාතිය ගොඩනැන්වීම සඳහා බලවත් ක්‍රියාමාර්ග රසක් ගනිමින් තිබෙන කාලයක් යුද්ධය අවසන් කරලා ගෙවිච්ච අවුරුදු 4 තුන මේ රටේ හැම ගමක්ම බිමක්ම ආවරණය වෙන පරිදි පොදු සංවර්ධන අවශ්‍යතා ඉටු කරමින් යෝධ ගමනක් ගිය බව තමුන්වන්සල දන්නවා නගරය නවීකරණය වුණා විතරක් නෙවෙයි ගමේ දුප්පතාට ඕන කරන නිවාස යෝජනා ක්‍රමයක් ගමට එන කාලයක් උදා වෙච්ච බව තමුන්වන්සල දන්නවා මම්මාවත් කාපට්ටුනා නවීකරණය වුණා විතරක් නෙවෙයි ඒ ගම්මාන ඇතුලේ තිබෙන පොදු සංවර්ධන අවශ්‍යතා සොයා බලමින් ඉටු කරන කාලයක් උදා වුණා කියලා තමුන්වන්සල දන්නවා මූනිස්සන් වලට බෝම්බ වලට තමන්ගේම අනෙක් සහෝදර ජනතාවගෙන් අතරින් ත්‍රස්තවාදියා වෙච්ච මිනිහව මරලා දාන්න විනාශ කරන්න පුච්චපු සල්ලි දැන් ඔබේ ගම්බින් කරා එනවා එදායේ පුච්ච පුසල්ලි තමයි මේ පෙන්රික්වත්තේ මේ සනීප ආරක්ෂක කම්කරුවන් හැටියට ජීවත් වෙන අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් හැටියට මේ ලැබෙන්නේ එදා යුද්ධයක පුච්ච පුසල්ලි ඉතුරු කරගත්තු හින්දා තමයි ඒ පුච්ච පුසල්ලි ඉතුරු කරගන්න බැරි වුණා නම් මේ වැඩේ වෙන්නේ නැහැ එල්ටීටීත් එක්ක යුද්ධ කර කර හිටියා නම් දෙමළ ජනතාවට අද මේ නිවාස යෝජනා ක්‍රමය ලැබෙන්නේ නැහැ ඒ පුච්ච පුසල්ලි ඉතුරු කරගත්තු හන්ද ඒ පුච්ච පුසල්ලි
නැවත නැවතත් පුච්චන්න තියෙන ඉඩකඩ වළක්වපු හන්දා අද අපට පුළුවන් වෙලා තිබෙනවා යුද්ධය තියෙන කාලේ අවධානයට නොවුණු සමාජ අවශ්‍යතා වෙනුවෙන් පොදු ජන අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරලා ඒ අපේ යුතුයකම හා වගකීම නිවැරදිව ඉටු කරන්න නිසි පරිදි කැප වෙන්න තමනවාසලා දේශපාලන වශයෙන් පොට්ටියෝ නෙවෙයි නා ඕන කෙනෙකුට පේනවා ගිය අවුරුදු 4 ඇතුළත යුද්ධෙන් පස්සේ 2010යි 2014යි කියන කාලය ඇතුළත මේ රට මොන විදිහේ ජීවුණු පරිවර්තනයකට ලක් වුණාද කියලා ඕන කෙනෙකුට පේනවා. ඒ පරිවර්තනයට ලක් වුණයි කියලායි තව කරන්න දේවල් නැහැ නෙමෙයි. මේ විදිහට ගම් ඇතුළත තියෙන හැම ගැටලුවක්ම හොයලා බලලා විසඳන්න ඕනේ. ඒ විසඳන මාවතට මේ රට අද ඇවිල්ලා ඉවරයි. පොදු ජන අවශ්‍යතා ඉටු කරන මාවතේ මේ රට අද ඉදිරියට යන්නේ. නමුත් තමුන්වාසලට පේනවා ඒ ගමන වළක්වන්නද විශාල උත්සාහයක නියැලෙනවා. ඒ ගමන වළක්වන්න 1815 තමයි උඩරට රාජධානි 815 මාර්තු මාසේ තමයි යුද්ධ කරලා අල්ලන්න බැරි වෙච්ච උඩරට රාජධානිය සුද්ධෝ ඇහැලපොළ නිවෙමෙතුමාගේ ඔළුවට ඔටුන්න දානවා කියලා පොරොන්දු වෙලා ඒ උදව් උපකාර අරගෙන යුද්ධ නොකර අල්ලගත්තේ 815 මාර්තු 2015 මාර්තු වලට අවුරුදු 200යි. දැන් බටහිර අධිරාජ්‍යවාදීන් සැරසෙනවා උඩරට රාජධානිය අල්ලා ගැනීමේ 200 වෙනි සම්වත්සරය බොහොම අපූර්වවට සමරන. එදා පිළිමතලව්වේ ඇහැලපොළ වල්ලගත්තා මෙදා සිරිසේන මහත්තයා වල්ලගත්තා තම අර හෙළුරුමේ මහත්තුරු වන්නේ වගේ කට්ටිය අල්ලගත්තා. එදා ඇහැලපොළට රඟ දක්වනවා මේ සිරිසේන මහත්තයා. එදා පිළිමතලව්වට රඟ දක්වනවා චම්පිකරණෝගේ මහත්තයා. එදා ඒ අයගේ ඔළුවට ඔටුන්න දාලා දෙනවයි කියලා තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් උඩරට බලා ගියේ. අන්තිමට මොකද වුනේ? රාජසිංහ රජුරුවව අල්ලගත්තා. රාජ්‍යත්වය පැහැරගත්තා. බුද්ධාගමට මුන්තන දෙනවයි කියලා තමයි පොරොන්දු වුනේ. සියසුන ඇහැලපොළට දෙනවා කියලා තමයි පොරොන්දු වුනේ. බුද්ධාගමට මුන්තන දුන්නේ නැහැ. ඇහැලපොළට සියසුන දුන්නේ නැහැ. සුද්ධ සිංහාසනේ අල්ලගත්තා. දළදා හාමුදුරුවෝ කම්පා වෙලා බලාගෙන හිටියා. එදා රාජ්‍යත්වය පැහැරගත්ත සිංහලයේ කියලා හඳුන්වන රට රාජ්‍යත්වය පැහැරගත්තා. අවසානයේ මොකද වුනේ? ඇහැලපොළට රජකම නෙවෙයි ඇහැලපොළටත් වෙනත් රටක හිර කූඩුවකට වෙලා ජීවිතේ අන්තිම කාලෙ ගෙවන්න උනා. මේක තමයි ඇත්ත. අදත් වෙන විදියකට මේ ලෑස්ති වෙන්නේ 815 නැවත පුනරූපණය කරන්න. 815 නැවත පුනරූපණය කරන්න. දෙමළ ගෝලීය සංසදේ සුරේන් සුරේන්ද්‍රල්ලා බලාගෙන ඉන්නවා 815 නැවත පුනරූපණය කරන්න. 1815 ජෝන් ඩොයිලි මහත්තයා සිංහල කතා කරන, බුලත් පිට හපන, මහා සංඝයා වහන්සේ ඇසුරු කරන, උඩරට රදළ පැලන්තිය ඇසුරු කරන ජෝන් ඩොයිලට පුළුවන් වුණා බොරු වේගල් වපුරලා ඒ රදල සමාජයයි රජු අතර ගැටුම හදලා ඇහැලපොළවත් බිලිබාගෙන මේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම කරන්න. ඒක තමයි ඒකේ නැවත විකාශයක් මේ අද වෙන්නේ. අලුත් චරිත දාලා අර පරණ චිත්‍රපටි අලුත් නළු නිළියෝ දාලා හදනවානේ සමහර වෙලාවට. ගාමිණීලා මාළනීලා රඟපාපු ඒවා දැන් කාලේ ඉන්න ජෝඩු දාලා අලුතෙන් හදනවා. නැවත පිටපතක් හදනවා අලුත් එක. මේ එදා ඇහැලපොළ පිළිමතලව් වෙලා ජෝන් ඩොයිලිලා රඟපාපු චිත්‍රපටිය රඟ දක්වපු චිත්‍රපටිය අද තානාපතිලා තානාපතිලා කියන්නේ ගුණරත්න වීරගෝණමැතිතුමා. එතුමා විපක්ෂයට ගන්න ඇමරිකානු තානාපතිනිය දෙනවයි කියලා කියපු දේවල් දෙනවයි කියලා කියපු දේවල් මුළු පවුලම එක්සත් ජනපදයේ රටවැසිභාවය දෙන්න පදිංචිය දෙන්න ගෙවල් දෙන්න එදා ඩොයිලි අද මේ තානාපතිලා දෙතුන් දෙනේ. එදා ඇහැලපොළ අද සිරිසේන. එදා පිළිමතලව්ව අද ඉන්නවා. ඒකට කීප දෙනෙක්ම හිමිකම් කියන්නේ. මේකෙන් පේනවා මේ පරණ චිත්‍රපටිය අවුරුදු 200කට කලින් ජාතිය විපතට හෙළපු රාජ්‍යත්වය පැහැරගත්තු රටේ ජාතිය අභිවෘද්ධියට එරෙහිව රැහැණිව මේ රටට කඩා වැදිච්ච සුදු අධිරාජ්‍යවාදීන් 815ට කලින් රඟ දක්වපු නාටකය තමයි මේ 2015 නැවත රඟ දක්වන්න ඉන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. 815
ඒ කුමන්ත්‍රණය සාර්ථක කරන්න පුළුවන් වුණාට මේ රටේ බක්කන අම්මා තාත්තගේ දරුවෝ මේ වීරෝදාර සීතාවගේ සටන් බිමේ පොහොර වෙච්ච මුතුන් මිත්තන්ගේ ලේයින් උපවත් වෙච්ච දරුවෝ මේ බිමේ හුස්ම ගන්න තාක්කල් ඒ 815 නැවත ඒ විදියටම රඟ දක්වන්න අපි ඉඳ තියන්නේ නැහැ. ඒ වෙනුවට 815 ඉගෙන ගන්න බැරි වෙච්ච පාඩම 2015 උගන්වන්න තමයි අද මුළු රටම ලෑස්ති වෙලා තින්නේ බලාගෙන ඉන්නේ. එදා මහජනයා නිෂ්ක්‍රියයි ඉන්නේ 815 මහජනයාට තින්නේ බලන් ඉන්න. රජගෙදර කුමන්ත්‍රණ සුද්ධෝ ගෙහෙන්. එතකොට රජිරුව මේව බේර ගන්න ඕන. මහජනයා නිෂ්ක්‍රියයි. අද මහජනයා නිෂ්ක්‍රිය නෑ. කොහෙන් මොකා කොහෙට ගියා? මේ රටේ මහජනයා අද ලක ලෑස්ති වෙලා ඉන්නවා. ඒ 815 නැවත පුනරූපණය කිරීමේ මෙහෙම ආපස්සට අදින්න. ඒ නිසා තමුණාන්සල අපි කවුරුත් ඒක ජාතික වගකීමක්. ඒක අපිට පැවරී තිබෙන ජාතික කර්තව්‍යයක්. මේ රටේ රණවිරුව දිවිපුදල හද ගොඩනගන්න අවස්ථාව හදලා දීපු මේ රට, දේශපාලන ස්ථාවර භාවය තුව ඉදිරියට යන මේ රට, නවීන අභියෝග මුහුණ දෙමින් ජයගනිමින් ඉස්සරහට යන මේ රට, නැවත ආපස්සට අදින්න බෙදෙන පැත්තට අදින්න ස්ථාවර කෙරෙන පැත්තට අදින්න නැවත 815 ඉරණම කරා රැගෙන යන්න ඉඩ දෙන මේ සීතාවක ජනතාව විතරක් නෙවෙයි මුළු රටේම දේශමාමක ප්‍රගතිශීලී ජනයා ලෑස්ති නැහැ. ඒ නිසා තමුන්වන්සලේ ජන බලය කුළු ගන්නමි. මේ අද මේ ගමට මේ නිවාස යෝජනා ක්‍රම ලැබෙන්නේ ජනාධිපතිතුමන් හන්දා. මේ මම්මාවත් නවීකරණය වෙලා අද ගම් ඇතුළට සංවර්ධනය එන්නේ ඒතුමාගේ නායකත්වයේ හන්දා. සුබ සාධන කපන්න නැතුව රාජ්‍ය සේවයේ ලක්ෂ 8 ඉඳලා 15 දක්වා වැඩි කරලා ජාතියේ දරුවන්ට රැකියාව ස්ථා නිර්මාණය කළා. අද කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පවුල් 11000ක් වෙනුවෙන් පටන් අරගෙන අධිවේගී මාර්ගයේ යාපනයට හදන්න පටන් අරගෙන මේ රට අද ඒ අඳුරු අතීතයෙන් එළියට ඇවිල්ලා අලුත් අභියෝග සමග පොරබදමින් ඉස්සරහට යනවා. ඒ ගමනට ශක්තියක් ජවයක් බලයක් දෙන්න මුළු සීතාවකම තමුන්වන්සලා ලකලැස්ති වෙන්න කියලා ඉල්ලා හිටමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. ඒ වගේම ගීතාංජන ඇමතිතුමන්, අපේ සුමිත් සොයිස ඇමතිතුමන්, ඒ වගේම චන්දන මන්ත්‍රීතුමන්, මෙතනට අපේ සහභාගී වී සිටින ප්‍රේමරත්න මන්ත්‍රීතුමන් ඇතුළු ඒ සියලු දෙනාට මේ කාර්යය සඵල කර ගැනීම සඳහා ලබා දුන්නු සහයෝගයට මම නැවතත් කෘතවේදී වෙමින් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සියලුම නිලධාරි මහත්මහත්මීන් ඒ සියලු දෙනාට මමගේ කෘතවේදීත්වය පිරිනමමින් මේ නිවාස යෝජනා ක්‍රමයේ ඊටාම කෙටි කාලයක් ඇතුළත අවුරුද්දක් නැවැඩි මාස 9ක් ඇතුලේ දරුවෙක් පිළිසිඳ ගන්න එළියට එන්න ආන්ගේ මාස 9 කාලය තුළ දීපු කරන්න කියලා ඉලා හිටමින් මා ඔබෙන් සමු ගන්නවා සියලු දෙනාට ජය වේවා.